මං කලින් වීඩියෝ එකේ ඔබට කතා කළේ irregular verb එකක් bite bit bitten කියන සහ biting කියන වචනේ. මම දැන් ඔයාලට උගන්වන්න යනවා regular verb එකක් ed දාන හැටි. ඒ කියන්නේ infinitive past tense, past participle සහ present participle. හැමෝම දන්න ක්‍රියාපදයක් ගන්නවා help කියන ක්‍රියාපදය. මේ help කියන ක්‍රියාපදය past tense කරගන්න ed එකතු කරන්න ඕනේ. එතකොට helped කියලා શબ્ද කරන්නේ. helped කියලා શબ્ද කරන්නේ. past participle කරගන්නත් මොකද කරන්නේ? ඒ විදිහටමයි ed දාලාමයි තියෙන්නේ helped කියලා. එතකොට help කියන්නේ උදව් කරනවා. helped කියන්නේ උදව් කළා. helped කියන්නේ උදව් කරලා. එතකොට මේකේ present participle එහෙම නැත්නම් ing form එක එකතු වුනහම helping වෙනවා. එතකොට help, helped, helped, helping හතරක් තියෙනවා. infinitive, past tense, past participle ඒ වගේම present participle. අපි දැන් මේක වාක්‍ය හතරකට දාන්න පුළුවන්. හරිම ලේසි වැඩක් මේක. ඇය මිනිසුන්ට උදව් කරනවා කියලා කිව්වොත් එම she helps people. අර help එකට s අකුරක් වැටෙනවා. මම ඉස්සරහට පාඩම් වලදී ඒක උගන්වනවා. simple present tense එකේ වාක්‍යයන් නිසා she helps people. she කියන එක නා ඒකවචනයි. ක්‍රියාපදයට s අකුරක් දාලා එම ක්‍රියාපදයේ ඒකවචන ක්‍රියාපදයක් බවට පත් කරගන්න ඕනේ. එතකොට she helps people. ඇය මිනිසුන්ට උදව් කරනවා. ඔහු මට උදව් කළා කියලා කිව්වොත් එහමර past tense කොටස he helped me ඔහු මට උදව් කළා මම ඔයාට උදව් කරලා තියෙනවා එතකොට වෙන්නේ අර past participle help එකේ past participle කොටස උනේ I have helped you එතකොට ඇය ඔහුට උදව් කරමින් ඉන්නවා කියන කතාව කියන්න ගියාම she is helping him she is helping him එතකොට මේ infinitive past tense past participle සහ present participle කියන මේ හතර දෙනා ඊටාම ගැඹුරින් අපි ක්‍රියාපදත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ ඒව තමයි අපි වාක්‍ය වලට දදා දදා මේ ඉංග්‍රීසි කතා කරන්න භාවිතා කරන්නේ